දැක්වෙන ්‍රිකෝණය AAB ලෙස නම් කරල තිබෙනවා. ABC ට්‍රිකෝණයේ ABC පාදේදිග AAC පාදේහිදිගට සමානයි. ට්‍රිකෝන පාධනුව වර්ගකිරීමේදී පාත දෙකක් සමාන ත්‍රිකෝන සමදීපාද ත්‍රිකෝන කියලා නම් කරනවා. ඒ අනුව ABC. ට්‍රිකෝනය සමදවීපාද ත්‍රිකෝණයක්. දැන් අපි ගෙනගන්න යන්නේ සමදීපාද ත්‍රිකෝණ සඳහා පවතින ප්‍රමේයක් ගැන. මුලින්ම අපි ප්‍රමේයේ තේරුගමும். සමදවීපාද ත්‍රිකෝණයක සමානපාදවලට ඉදි්‍රෙන්නඇති සම්මුකකෝණය විශාලත්වෙන් සමායි. දැන් අපි ප්‍රමේයේය ඔප්පු කරමු ABC.. ත්‍රරිිකෝනටන්ුව අපි උප්පු කරන්නෝනි ABC කෝනය ABකෝනයට සමානයි කියලා. ABC ත්‍රිකෝණයේ මේ තියෙන්නේ ශීර්ෂකෝණය. BA C මේ සමානපාද. ABCABHA ABC.BC. යනු ශීර්ෂකෝණයට ඉදිරිියෙන් නැතිපාදය. ප්‍රමේයි ඔප්පු කිරීමට රූපසටානේතියෙන දත්ත ප්‍රමාණවත් නැති නිසා. අපි නිර්මාණයක් කරගම් ඒ සඳහා B. පාදයේ මධ්‍ය ලක්ෂය දී ලෙස ලුණු කරගும். එතකොට B. දිකී දිකට සමාන වෙනும். දැන් ඒ ශීර්ෂය හා ලක්ෂයන් ්‍යාකර ABC පාදය නිර්මාණයක් කරගමும் දැන් ABC. ට්‍රරිකෝණයH ACD විදිහට ට්‍රිකෝන දෙකක් පවට පත්වෙනවා. මේ ්‍රිකෝණ දෙක අங்கு සමබව පෙන්වමු ABC පාදය පාදයට සමානයි. BD පාදයDC පාදයට සමායි. ඒ වගේම A පාදය පාදයට සමායි. ඒ අනුව ABD ට්‍රිකෝණය ACD ටරිිකෝණයට அங்கு සම වෙනවා. பா பா பாා අවස්ථාවට අනුව. ඔබදන්නවා? அங்கு සමත්‍රිகோனுவல அனுරூපங்கு சமானයි කියලා. එනිසා ABD ට්‍රරිිකෝණයේ ABC කෝනයට AC ටරිිකෝණයේ AC ෝණය සமானයි. මෙවැනිම වූ තවත් ප්‍රමියයක් ඔප්පු කිරීමට අපි නැවතත් යොමුුවමු. මේ ප්‍රමයේය කලින් ප්‍රමයේ විලෝමේලෙ සත් හඳුන්වනවා. ඒ සඳහාපිත්‍රි කෝණයක් අන්නෙමු එහි ශීර්ෂ ඒ BH C කියලනම්කරම්. කලින් සමානපාද ඉදිරියෙන් නැති කෝන සමානයි කියල ඔප්පු කලා දැන් අපි සමාන ගෝණයන් ඉදිරයෙන් නැති. පාද සමානයි කියල තමයි ඔප්පු කරන්නේ යන්නේ. මෙහි කෝනය ABCBකෝනයට සමානයි. කලින් විදිහටම පී ABC.. ට්‍රිකෝනය ට්‍රිකෝන දෙකක් බවට පත්කරගමු. දැන්න අපිමි ්‍රිකෝනයේ ABC.. පාදයට ඒසිට ලම්බයක් නිර්මාණය කරමු. BD පාදට ලම්බ නිසා. ADBකෝනය හා ABCAD.DCකෝණයන් රිජුකෝණ වෙනවා. දැන්නපී ABCAB.D ට්‍රිකෝණයයි ABC ට්‍රිකෝණයයි අංග සමකරමු. මෙහි ABකෝනය ABCකෝණයට සමානයි. ADBකෝනය සමානයි, ABCAD.DCකෝණය සමානයි අංශක අනුවුවයි.AD. පාදය ABCAB. ට්‍රරිිකෝනය ABC. ට්‍රිකෝණයට අග සමවෙනවා කෝකෝපා අවස්ථාවට අනුව මේ අනුව ABCAB පාද ABC.AC පාදයට සමාන වෙනවා. හේතුව වෙන්නේ අங்கு සමත්‍රිකෝනවල අනුරූපාග සමාන වෙන නිසා මේ පාඩමින් අපි ජයාමිතියන වැදකත් ප්‍රමීයන් දෙකක් සාධනය කලා අපේ ප්‍රමේයන් මතකරගත්තොත් සමදවීපාද ත්‍රිකෝණයක සමානපාදවලට සම්මුක කෝන සමායි. එහි විලෝමේ වෙන්නේ ට්‍රිකෝණයක කෝන දෙකක් සමානනම් එම සමානකෝනවලට සම්මුඛ පාද සමානයි තවත්දයක්. මුල් ප්‍රමේයේ සාධනයේදී අපි Bී.ී පාදේ මධ්‍යලක්ෂවිදියට ලක්ෂයේ සැලකෝ. දෙවැනි ප්‍රමේදී ඒලක්ෂයේසිට නිර්මාණය කරනලද BBC. පාදේ හමුණ ලක්‍ෂයේ D කියල ලකුණු කරා. මෙහි AABDHACD ට්‍රරිිකෝන අංග සමනිසා B පාදයDC පාදයට දිගින් සමාන වෙනවා. ඒ අනුව ABC ABC පාදට ලම්බයක් පමණක් නොවේ Lambභ සමච්චේ දෙකයක් දුවන බවත් සාධනයකර පෙන්වන්න පුළුවන්